කොහොමද මගේ ආදරණීය යාළුවනි, මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ මාස 3ත් 6ත් අතර බබාලට ලේසියෙන්ම සපත්තුවක් ගොතන්නේ කොහොමද කියලා. දැනුම ගෙතුම් දැනුම අඩු අයටත් ලේසියෙන්ම මේ පියවර හරියට අනුගමනය කරොත් මේ වගේ ලස්සන සපත්තුවක් නිර්මාණය කරගන්න පුළුවන්. මං ගොතන්න ගන්නේ මිලි 3 කටුව. ඉස්සලාම මේ විදිහට දම්වැල් 25ක් මේ විදිහට දාගන්න. මේ විදිහට දම්වැල් 25 දාගෙන අපි පළවෙනි වටේට යමු. දැන් අපි පළවෙනි වටේ ආරම්භ කරමු. පළවෙනියට ආරම්භ කරන්නේ කටුව පැත්තේ ඉඳන් තියෙන දෙවෙනි දම්වැලට මේ විදිහට දෙපට පිරවිල්ලක් කරගන්න මේ විදිහට. ඊට පස්සේ පළවෙනි වටේම දෙපට පිරවිලි 24ක් වෙන විදිහට මේ විදිහට පිරවිලි කරගන්න පුළුවන්. ඊළඟට අපි දෙවෙනි වටේ පිරවිලි කරගමු මේ විදිහට. දෙවෙනි වටේ මුලින්ම මේ විදිහට දම්වැල් දෙකක් දාගන්න. ඊට පස්සේ මේ විදිහට මේ හරිය ගොතන්න නැතුව මෙන්න මෙතනද මේ විදිහට තුන්පට පිරවිල්ලක් දාගන්න. පළවෙනි ස්ටිච් එක අතෑරලා ඊළඟ ස්ටිච් එකට මේ විදිහට තුන්පට පිරවිලි එකක් මේ විදිහට දාගන්න. ඊළඟට අර අතෑරපු එකට මේ විදිහට එක තුන්පට පිරවිල්ලක් මේ විදිහට දාගන්න. මේ විදිහට තමා දෙවෙනි වටේ පිරවිලි රටාව යන්නේ. ඊළඟටත් මේ වගේ ස්ටිච් එකක් අතහැරලා ඊළඟ ස්ටිච් එකට මේ විදිහට දෙපට තුන්පට පිරවිල්ලක් මේ විදිහට දාගන්න. ඊට පස්සේ අතහැරපේකට මේ විදිහට ඊළඟට අතහැරපේකට මේ විදිහට ඊළඟ තුන්පට පිරවිල්ල මේ විදිහට පිරවිලි කරගන්න. මේ විදිහට දෙවෙනි වටේම පිරවිලි කරගෙන අවසන් කරගන්න. මේ විදිහට පහසුවෙන් ගොතන සපත්තු නිර්මාණ කිහිපයක් තියෙනවා channel එකේ, ගිහින් ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේ මේ සපත්තු වලට එකතු කරලා තියෙන ඇප්ලික් නිර්මාණත් මගේ channel එකේ videos දාලා තිනවා. ඔයාලට ඒවත් බලන්න පුළුවන්. මම මේ සපත්තුවට එකතු කරලා තියෙන්නේ ගොතපු දේදුණු ඇප්ලික් එකක්. ඒ වගේ ලස්සන ඇප්ලික් වලින් නැත්නම් රිබන් වලින් නැත්නම් පබළු වලින් ඔයාලට ගොතන සපත්තුව තවත් ලස්සන කරගන්න පුළුවන්. මේ විදිහට තමා දෙවෙනි වටේ පිරවිලි කරගත්තාම ඉන්නේ. මේ විදිහට ඔයාලත් කරගන්න. ඊළඟට අපි තුන්වෙනි වටේට යමු. තුන්වෙනි වටේදී මේ විදිහට දම්වැල් දෙකක් එකක් දාගෙන මේ විදිහට පිරවිල්ල අනිත් පැත්ත හරවගෙන මේ විදිහට දෙපට පිරවිලි 24ක් වෙන විදිහට දිගටම කරගන්න. දෙපට පිරවිලි 24ක් වෙන විදිහට. ඊළඟට බලමු අපි හතරවෙනි වටේ කොහොමද කරගන්නේ කියලා. හතරවෙනි වටේ කරන්නේ මේ විදිහට දම්වැල් දෙකක් දාගෙන ඊට පස්සේ එක ස්ටිච් එකක් අතහැරලා ඊළඟ ස්ටිච් එකට මේ විදිහට තුන්පට පිරවිල්ලක් දාගන්නවා. ඊට පස්සේ ඊළඟ පිරවිල්ල අර අතහැරපු පිරවිල්ලට තුන්පට පිරවිල්ලක් මේ විදිහට දාගන්නවා. මේ විදිහට අපි දෙවෙනි වටේ කරගත්ත විදිහටම මේ විදිහට හතරවෙනි වටේත් මේ විදිහට කරගන්න. එක ස්ටිච් එකක් අතහැරලා ඊළඟ එකට තුන්පට පිරවිල්ලක් දාගන්න. ඊළඟට අතහැරපු තුන් ස්ටිච් එකට මේ විදිහට තුන්පට පිරවිල්ලක් මේ විදිහට පිරවිලි කරගන්න. මේ විදිහට දිගටම පිරවිලි කරගන්න ඕනි. මේ විදිහට පේලි මාරු කර කර අපි සෙන්ටිමීටර 10ක් වෙනකන් ගොතා ගන්න ඕනි. ඒ කියන්නේ ඉස්සල්ලාම දෙපට පිරවිලි පේලියයි ඊට පස්සේ තුන්පට මේ විදිහට තුන්පට පිරවිලි පේලියක් වෙන විදිහට ඊට පස්සේ දෙපට පිරවිලි පේලියයි ඊට පස්සේ තුන්පට පිරවිලි පේලිය වෙන විදිහට මේ විදිහට සෙන්ටිමීටර 10ක් උසට වෙනකන් මේ විදිහට ගොතා ගන්න. මේ තියෙන්නේ මම ඒ විදිහට ගොතාගත්ත කොටස. දැන් අපිට තියෙන්නේ මේක සපත්තුව හදාගන්න. සපත්තුව හදාගන්නකොට
හොඳ පිට පැත්ත ඇතුළට වෙන්න, කන පිට පැත්ත එළියට වෙන්න තියලා අපි මේ විදිහට මහ ගන්න ඕනි. මහ ගන්නකොට මුලින්ම මේ පැත්තෙන් පටන් ගන්න. මම මේ මහන විදිහට ඔයාලත් නූල් ඇදලා ගන්න පුළුවන් විදිහට නූල් මේ පැත්තෙන් යවා ගන්න මේ විදිහට. නූල් මේ විදිහට යවාගෙන මේ විදිහට හොඳට ඇදලා මේ ඉස්සරහ පැත්ත මේ විදිහට හකුලවා ගන්න. හකුලවාගෙන මේ විදිහට මහ ගන්න. ඊළඟට මේ හරියට වෙනකන් සම්පූර්ණ මහ ගන්න නැතුව මම අර පෙන්නපු හරියට වෙනකන් මේ විදිහට මැහුම් දා ගන්න මේ විදිහට. ඒ විදිහට මේ පැත්තත් මහල ඉවරලා ඊට පස්සේ මේ පැත්ත මහගමු. මේ පැත්තත් මම මේ මහන විදිහටම ඔයාලා මහ ගන්න. දැන් සපත්තු හොඳ පිට හරව ගන්න. දැන් පේන ඇති ඔයාලට ලස්සන සපත් දෙකක් නිර්මාණය වෙලා තියෙනවා. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.